අයිබුවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සිත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් මෙනුවෙන් රජයෙන් රැකියා ලක්ෂයක් MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ මෙතෙක් තීරණයක් ගෙන නැහැ කැබිනට් ප්‍රකාශක කියයි සජිත්ට නායකත්වයේ දෙන්නයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලින්ගෙන් ඉල්ලීමක් වෛද්‍ය සාෆී යලි අධිකරණයට ලක්මවට තෙවන ස්ථානයේ දිනා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් දිවයිනට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත්වෙත රටේ මාධ්‍ය නිදහසට තම කාල සීමාව තුළදී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථිර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් ජනාධිපතිවරයාගේ සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රථම හමුව අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන් එක්ව සිටියා. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස මාධ්‍යයට කළ යුතු කාර්යභාරය ගැන මට අවබෝධයක් තිබෙනවා. නමුත් ඒ නිදහස කිසිම අයුරකින් නැති වෙන්නේ නැහැ. මාධ්‍ය හැටියට ඒ අවශ්‍ය නිදහස මගේ යටතේ සම්පූර්ණයෙන්ම ලැබෙනවා කියන එකත් මම තහවුරු කරන්නට ඕන. මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. අද මගේ ජයග්‍රහණය ගැන බැලුවොත් විශාල බලාපොරොත්තු සහිතව තමයි ජනතාව ඡන්දය ලබා දුන්නේ. එකක් තමයි කාර්යක්ෂමතාවය. ජනතාවට විය යුතු සේවය දේශපාලඥයන්ගෙන් වගේම නිලධාරීන්ගෙන් ලැබිය යුතුයි කියන කාරණය. ඒ වගේම අපේ රටේ තියෙන දූෂණය නැතිවිය යුතුයි කියන කාරණය. ආර්ථික සංවර්ධනයක් සෑම ජනතාවටම ජීවත් විය හැකි පරිසරයක් මේ රටේ ඇතිවිය යුතුයි කියන කාරණය. දැන් අපි දැක්කා රැල්ලක් ඇති වෙලා තියෙනවා තරුණ තරුණයන් අතර විශේෂයෙන්ම කවුරුවත් මෙහෙවන්නේ නැතුව පින්තූර ඇඳලා පිරිසිදු කරන්න. මේවා සමාජය තුලින්ම ඇතිවෙච්ච ප්‍රවණතාවයක්. දැන් මේකෙන්ම පේනවා කොපමණ බලාපොරොත්තුවක් රට තුල ඇති වෙලා තියෙනවද කියන එක. මෙවැනි බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමත් මං හිතන්නේ මාධ්‍යෙන් සිදු වුණොත් අර ජනතාව බලාපොරොත්තු වෙන මේ අපේක්ෂාවන්ට රුකුලක් කියලා මම හිතනවා. මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනියන්න කරනවා නම් රටේ ජනතාව වෙනුවෙන් කරන අපහාසයක් කියලා මම හිතනවා. අපි දැක්කා ස්විස් සිද්ධිය අපේ මාධ්‍යයකට සම්බන්ධුනේ නැහැ. නමුත් විදේශ මාධ්‍ය අනවශ්‍ය විදියට බොරුවක් ගෙනාව අපි ආපු ගමම්ම අපි කිසිම අයුරකින් එහෙම එකක් කරලත් තිබුණේ නැහැ. ඒකට රජය හෝ රජයේ ආයතනයක් ඒකට සම්බන්ධ වෙලත් තිබුණේ නැහැ. පැහැදිලිව පේනවා ඒක මවාපාපු දෙයක් කියන එක. මං හිතන්නේ ඒකෙන් වෙන්නේ රටක් වශයෙන් අපේ රට ලෝකයා ඉදිරියේ වෙනත් තැනකට තල්ලු වෙනවා. මම ඉල්ලා හිටින එකම දේ තමයි මේවා වෙන්න ඉඩ දුන්නේ නැතොත් මං හිතන්නේ ඒක රට වෙනුවෙන් ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් කරන ලොකු දෙයක්. මම කිසිම අයුරකින් මේ මාධ්‍යට ඇඟිලි ගහන්නටවත් මාධ්‍ය නිදහස නැති කරන්නටවත් බලපෑම් කරන්නටවත් මට අවශ්‍යතාවයක් නැහැ. ඒකට මම යොමු වෙන්නෙත් නැහැ කියන ස්ථිරවම කියන්නට කැමතියි. ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී අඩු පක්ෂයේ නියෝජනය කරන සියලු මැතිඅමැතිවරුන් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති මන්දිරයේදී විශේෂයෙන්ම ඉදිරි පාර්ලිමේන්තු තුන්වැනිදා මංගල සැසිය ආරම්භ කරන අවස්ථාව ඉන් ඉදිරියට පාර්ලිමේන්තුවේ කටයුතු එවැගේම රටේ සංවර්ධන කටයුතු මේ ආදී පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රථම වරට කරපු සාකච්ඡාව ඉතාමත් වැදගත්. ජනවාරි තුන්වැනිදා පාර්ලිමේන්තු රැස් වුණාම ඒ පිළිබඳව වැඩපිළිවෙලත් ඒ වගේම ජනාධිපතිතුමා අපි සිල් දනට විශ්තුතිවන්ත වුණා. මේ පෞගේ ජනාධිපති ධර්මයේදී අපි ගොඩක් මහන්සි වෙලා කටයුතු කරගෙන කාරණයත් ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ජනාධිපතිවරණයට වඩා අපි සංවිධානාත්මකව කටයුතු කරලා ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් ගන්න ඕන කියන කාරණයක් තමයි තුමා අපිට පැහැදිලි කරන්නේ. ඉතින් ඊටාම සුහදව අධිකරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් නව ඇමති මණ්ඩලය කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු සියල්ලම සම්බන්ධ වුණා. ඊටාම සුහදව
අපි සාකච්ඡාව අවසන් කරා. අද රටට රටේ ඉදිරි ගමනට ජනතාව ජනාධිපතිවරණයේදී බලාපොරොත්තු වෙච්ච ආකාරයට කටයුතු සිදු වෙනවා කියන එක දැනුම් දුන්නා. හැම ගමකටම ලක්ෂ 20ක් වහාම වෙන් කළා කඩිනම් සංවර්ධනය කරන්නත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම මිලියන 20ක් වෙන් කළා ජනවාරි 31 වෙනිදා වෙනකොට වැඩ අවසන් කරන්නත් හැම මන්ත්‍රීවරයෙකුටම රැකියාවල් 700ක් ජනවාරි වෙනකොට ලබා දෙන්නත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රැකියා 100ක් ජනවාරි වෙනකොට ලබා දෙන්නත් තීරණය කරපුවා අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. මෙරට අඩු ආදායම්ලාභී පවුල් දහසක තරුණ තරුණියන් ලක්ෂයක් සඳහා රජයේ රැකියා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් ස්ථාපිත කරමින් මෙරට අඩු ආදායම්ලාභී පවුල් දහසක තරුණ තරුණියන් ලක්ෂයක් සඳහා රජයේ රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයේ දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. ඉදිරි මේ රටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමටත් එම දෙපාර්තමේන්තුවට ලංකාවේ සෑම ග්‍රාම සුගතවක් ආවරණය වන පරිදි මේ කාර්යසාධක බලකාය වෙනුවෙන් ලක්ෂයක තරුණ තරුණියන් පිරිසක් බඳවා ගැනීම වෙනුවෙනුත් තීන්දුව ගැනුණා. අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂයක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භකව බඳවා ගැනීමටත් මාස 6ක පුහුණුවකින් පසු සාර්ථකව එම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන්හි කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණා. මේ රටේ පවතින සහල් මිල පිළිබඳව අවධානය යොමු වෙලා එම සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුල පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. කෙටි කාලයකට මේ රටට තිරුඟු පිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත් ඒ වගේම දැනට ඒකාධිකාරයක්ව පවතින මේ රටට තිරුඟු පිටි ආනයනය කිරීම විවෘත එළඳපොළක තරඟකාරීත්වය යටතේ සිදු කිරීමටත් ඒ හරහා යම්කිසි කෙටි කාලයකට තිරුඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරනු ලැබුවා. අලි මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් අදාළ අලි වැට ඉදිකිරීම සඳහා සහ පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ උපාය මාර්ග සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයට එම අමාත්‍යාංශයට බලය ලබා දීම වෙනුවෙනුත් අවශ්‍ය තීන්දුව තීරණ එම කැබිනට් මණ්ඩල රැස්වීමදී අරගනු ලැබුවා. රජයේ ඉඩම් සයිඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත් ඉඩම්හි ජනතාවට ඔප්පු ලබා ගැනීමේදී දරන්නට සිදුවලා තිබෙන අධික පිරිවැය තක්සේරුව වර්තමාන තක්සේරුවට නොව අදාළ ඉඩම් පිළිබඳ බලපත්‍රය ලබා දීමේදී පැවති අගයන්ට සමාලෝචනය කිරීම පිණිස අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත්කිරීම වෙනුවෙනුත් අදාළ තීන්දුව අරගනු ලැබුවා. ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වර්ධනය කිරීමේ කැබිනට් තීරණය. මේ මොහොතේ ලංකාවේ පාසල් පද්ධතිය තුල තිබෙන්නේ පාසල් හරියටම 10175ක්. ජාතික පාසල් විදිහට හඳුන්වන පාසල් තියෙන්නේ 374යි. ලංකාවේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 330යි. මේ 330න් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 124කට කිසිම ජාතික පාසලක් නැහැ. ඒ අනුව මේ ප්‍රතිපත්තිය මේ තීන්දුව ගත්තා රිසර්ච් කෝ එක. මධ්‍යතන අංකය මේ ක්‍රමය දිස්ත්‍රික් පදනමක් මත පදනම් වෙච්ච ක්‍රමයක් මූලික වශයෙන්. කුසලතාවය මත 40%ක් තිබෙන්නා වී නමුත් 55%ක් දිස්ත්‍රික් පදනමක්. මාතර රාහුලේ නැත්නම් සුජාතා විද්‍යාලයේ දරුවා ගන්නා වූ ලකුණු ප්‍රමාණයම ඒ අංකණයම ගන්නට උන මාතර දෙනියාය කෙළවරේ තියෙන පල්ලගම මහවිද්‍යාලයේ දරුවෝ වලකන්ද මහවිද්‍යාලයේ දරුවෝ පහසුකම් අතින් ගත්තම කිසිසේත්ම සංසන්දනය කරන්න අමාරුයි. දැන් විශාල කඩාවැටීමක් තියෙන ගමේ පාසල්වල. ඒ නිසා දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමක් විතර තෝරගන්න. කමිටුවකින් මේ කටයුත්ත කරන්නට ඕනේ කියලා කියන එක තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ. අර්ජුන මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සිංගප්පූරුවේ නීතිපත් දෙපාර්තමේන්තුව එම කටයුත්ත විභාග කරමින් තිබෙනවා. එහි තීන්දුව ඉදිරි සති කිහිපය තුළදී ලබා දෙන බව සිංගප්පූරු රජය දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ නීතිපත් දෙපාර්තමේන්තුවේ ලබා දෙන නියමයන් අනුව එම කරුණු සිදු වෙයි. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු පත්කිරීම මේ වෙනතෙක් ප්‍රමාද වෙලා තියෙනවා. කමිටුවක් පත් කළා තිබෙනවා.
ඔය කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ අතිරේක ලේකම් තුමෙකුගේ ප්‍රධානත්වයෙන් සහ කමිටුවේ විශේෂඥ මණ්ඩලයක් කරා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එවැනි තනතුරු සඳහා අයදුම් කරන්නට ලංකාවේ සෑම පුද්ගලිකුණු අවස්ථාවක් ලබා දුන්නා. එම ඉල්ලුම් කරන ලද අපේක්ෂකයන්ගේ සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳව විමසා බැලමින් පවතිනවා. මේ මාසේ 18 වෙනිදා තමයි අපි අවසන් දිනය ලබා දීලා තිබෙන්නේ. ලබන සතියේදී මෙම පත්කිරීම සිදු කරන්න ආරම්භ කරනවා. මේ ලක්ෂිකුත් බඳ දැන් මේගොල්ලෝ රාජ්‍ය සේවකයන්වනේ එමෙතුවා. දැන් මේ බර දරා ගන්න පුළුවන්ද රජයට? දැන් ඉන්න සංඛ්‍යාව සහ විශ්‍රාම යන සංඛ්‍යාවන් දිහා බැලුවම මේක ගැටලුවක් නෙමෙයි. මේ ගැන කලබල වෙන්න එපා. අපි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම, නිෂ්පාදන යාන්ත්‍රණ නිර්මාණය කිරීම, ගෙවීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම. මේනි ක්‍රියාමාර්ග ඔස්සේ මේක ලොකු බරක් නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුම්බණ්ඩාර මහතා පවසනවා. යද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගමේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ, මන්ත්‍රීවරු, ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විදිහට, එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාව ඉල්ලා සිටිනවා. නා සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේ අපේක්ෂකයා නම් අපි ඉල්ලා සිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතුයි. අද රජයේ දිනෙන් දින එදා ප්‍රතික්ෂේප කරපු MCC ගිවිසුම අස්සම් කරන්න යනවා. බඩු මිල වැඩි වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරගෙන යනවා. තානාපති කාර්යාලවල නිලධාරීන් උස්සන තත්ත්වයටපත් වෙලා තියෙනවා. දේක ආණ්ඩුව වහන්න හදනවා. මේක යටතේ අපිට එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුවක් පිහිටවන්න විශාල ශක්තියක් තියෙනවා. ආණ්ඩුවක් පිහිටවන්න අපිට අවකාශ තියෙනවා. නායකත්ව මණ්ඩලයක් ගැන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අපි සම්පූර්ණයෙන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නායකත්ව මණ්ඩලයක වැඩ කරන්න අපි සූදානම් නැහැ. අපි වැඩ කළා පුරුදු නායකයෙක් එක්ක. මේක තවත් ව්‍යාකූල තත්ත්වයට පත් කරන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන විශ්වාසය තියපු 156කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ ජනතාව ඉන්නවා. ප්‍රමුඛ අවශ්‍යතාවය ලබන මැතිවරණයේදී අපි මේ ඡන්ද පදනම ආරක්ෂා කරගෙන මේ පක්ෂයේ සියලු දෙනාම එකතු කරගෙන යන වැඩපිළිවෙලකට තමයි අපේ පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා වැඩ කටයුතු කරන්නේ. අපි ඉදිරියේදීන මේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න වැඩි ආසන ප්‍රමාණයක් ගන්න නම් අපිට මේ නායකත්වයේ ඉඳලා ඒ සියලු වෙනස් වීම අපි වෙන්න ඕනි. ඒ නිසා මේ වෙලාවේදී අපිට වර්තමාන නායකත්වයත් එක්ක පෞද්ගලිකව අපිට කිසිම තරහක් නැහැ. නමුත් මේ වෙලාවේදී අපි පාක්ෂිකයාට සමස්ත රටේ ජනතාව ඉල්ලන දෙයට අපි අහුම්කන් දෙන්නවා. අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ අත්දැකීම් බහුල තියෙන නායකත්වයක් හැටියට පක්කීමක් ඇතුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැති අපේක්ෂක ධූරය දෙනවා නම් එතුමා අනිවාර්යයෙන්ම මේ පක්ෂ නායකත්වයත් එතුමාට ලබා දිය යුතුයි. මවරුන් වන්දයාකරණයට ලක්කලෙයි චෝදනා එල්ලවේ සිටින වෛද්‍ය සේගුස්සිය අබ්දින් මොහමඩ් සාෆි අද යළිත් කුරුණෑකල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී සාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇත්නම් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. අයතා ලෙස මුදල් ඉපැීම ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ සිංහල මවරුන් වන්දයාකරණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි වේද වෛද්‍ය සේකු සියාබ්දීන් මොහමඩ් සාෆි අත්අඩංගුවට ගැනුණේ පසුගිය මැයි මස 24 වනදා රාත්‍රියේදී. ඒ මැයි මස 23 වනදා අදාළ වෛද්‍යවරයා සිංහල මවරුන් වන්දයාකරණයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව පුවතක් පළවීමෙන් අනතුරුවයි. මෙලෙස වෛද්‍ය සාපි සිදුකළ සැත්කම් වලින් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දමුල්ල මහරෝහල වෙත මවුරුන් දහසකට අධික පිරිසකින් පැමිණිලි ලැබී තිබුණු අතර අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණා. අනතුරුව අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුගොනු කෙරුණේ අයතා ලෙස වත්කම් ඉපැීම ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සහ සිංහල මවුරුන් වන්දයාකරණයට ලක් කිරීමේ චෝදනා යටතේ. කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාෆි වෛද්‍යවරයා අපමත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජූලි මාස 25 වනදා නියෝග කළද අදාළ වෛද්‍යවරයා අද දින යළි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ අධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් අනුවයි. ඒ අනුව මෙම නඩුව යළි අද දින කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවවස මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවා. එහිදී සාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇත්නම් යළි ප්‍රකාශය සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබා දුන්නා. අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නව පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහි පරීක්ෂණ කටයුතු යළි සිදු කරන බවයි. ඒ අනුව නඩුව යළි එළඹෙන වසරේ ජනවාරි මාස 16 වනදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
පැහැර ගැනීමකට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 17 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. පසුගිය නොවැම්බර් මාසයේ 25 වන දින පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවල වාර්තා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අවස්ථා තුනකදී අදාළ කාන්තාවකින් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු ලැබුවා. ඒ අනුව පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 17 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙලපිය අද නියම කළේ. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉක්ුද්දා අධිකරණයේ විසින් දුන් නියෝගය පරිදි පැහැර ගැනීමට ලක් වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවයි. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අදාළ කාන්තාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝවෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීරණය කර ඇති බවද පැවසුවා. මෙහිදී පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරපිරුම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව මේ වන විට දින ගණනාවක් රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශ ලබා දී ඇති බව සඳහන් කර සිටියා. එසේම ඇය මේ වන විට අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඇයගේ ඉදිරි ප්‍රකාශ සටහන් කර ගැනීම ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද රහස් පොලිසියෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලා සිටින බවද සඳහන් කළා. එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ තමන් එම ඉල්ලීමට විරුද්ධ වන බවයි. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස යනු වෙනත් රාජ්‍යයකට සම්බන්ධ ප්‍රදේශයක් බැවින් ශ්‍රී ලංකා නීතියට අනුව එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමේදී නීතිමය ගැටළු මතුවිය හැකි බවද පෙන්වා දුන්නා. ඒ අනුව සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදීම මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සුදුසු බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කිසිසේත් පටහැනි ක්‍රියාවක් නොවන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මේ වෙනකොට මේ ගං වතුරෙන් විපතට පත් වෙච්ච අයට රබේ යාන්ත්‍රණය තුලින් අවශ්‍ය දේවල් අවශ්‍ය පහසුකම් සැලසීලා තියෙනවද කියන කාරණේ මේ ස්ථානයේ බලපුවම ඒ සියලු පහසුකම් සැපයලා තියෙනවා. රජ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ජනතාවගේ ඒ පිළිබඳව ප්‍රසාදයක් තියෙනවා. විශේෂයෙන් මේ පළාතේ ගමනාගමනය යම් තත්වයකට අඩපණ වෙලා තියෙනවා ගං වතුර තත්ත්වය නිසා. එයත් නැවත නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි හවස් වරුවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
මෙතර මඩකලපු දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය ඇතිවීමත් සමග වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන තොප්පිගල මාර්ගය මෙන්ම අනෙකුත් මාර්ගවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා එක් වුණා. එම මාර්ගය කඩිනමින් පිරිසකරකොට ගමනාගමන පහසුකම් යථාතත්වයට පත්කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ආරක්ෂක අමාත්‍යංශය යටතට ආයතන රැසක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළද ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්ද යන්න පිළිබඳව තවමත් ප්‍රහේලිකාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට අද එක් වෙමින්. දැන් ආරක්ෂක අමාත්‍යාංශය යටතට විශාල ප්‍රමාණයක ආයතන 30 ගණනකට වඩා වැඩි ගණනක් පත් කරලා තියෙනවා. නමුත් විශේෂ දේ තමයි ආරක්ෂක ඇමතිවරයෙක් නැහැ. අපි දන්නවා 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිතුමාට අමාත්‍ය ධූර දරන්න බෑ. රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්නවා. නමුත් දැන් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට මේ ආයතන එකක්වත් එයාගේ යටතට ගැසට් කරලත් නැහැ. එයා නමට රාජ්‍ය ආරක්ෂක ඇමති. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විෂයන් විශාල ප්‍රමාණයක් ගැසට් කරලා තියෙනවා. නමුත් ඒ වගකීම බාරගන්නේ කවුද කියන එක තවම අපිට ප්‍රහේලිකාව බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය ඇමතිවරු දැන් ඒගොල්ලෝට අමාත්‍යාංශ ඒගොල්ලන්ට අමාත්‍යාංශයක් පවරලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක් පවරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ආයතන ඔවුන්ට අයත් ආයතන පිළිබඳ ගැසට් නිවේදනයක් තාම ඇවිල්ලා නැහැ. ඒ හින්දා රාජ්‍ය ඇමතිවරුන්ට කරන්න කිසිම දෙයක්වත් නැහැ. ඒ හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ මේ පත්වීම් ලබා දෙනකොට ඇමතිවරුන්ට කිව්වේ මේගොල්ලන්ට අඳගහලා මේගොල්ලන්ටත් වැඩක් දෙන්න කියන එක. ඒ තුල මේ රාජ්‍ය ඇමතිවරුන් කියලා කියන්නේ මේ ජනතාවගේ මුදල් වලින් ගම් පිනට පඩි අරගෙන ඒ වරප්‍රසාද භුක්ති විඳින කොටසක් බවට පත් වෙලා තියෙනවා. අනිත් එක ඔවුන් ස්වාධීනව අමාත්‍යාංශවල උන්ව පත් කරලා තියෙන හින්දා ඔවුන්ට එහෙම ඔවුන්ව කැඳවන්න ඕනේ කියලා ඇමතිවරයාටත් එහෙම වගකීමක් නැහැ. ඒකට අපිට දැන් පේන දේ තමයි හරියට මේක හරියට අර කාර්යභාරයක් නොමැති ඇමති වගේ රාජ්‍ය ඇමතිවරුන් කියන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කර තිබෙන නගර අලංකරණ කිරීමේ වැඩසටහනට සමගාමීව මාර්ග දෙපස ඇති ආරක්ෂිත බැමි අලංකාර සිතුවම් වලින් වර්ණවත් කිරීම අද දවසේත් සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක පරිසර ආරක්ෂණ හා අලංකරණ වැඩසටහනට සමගාමීව පෝස්ටර් අලවා අපවිත්‍ර කර තිබූ මාර්ග දෙපස ඇති ආරක්ෂිත පැතිබිම මත වර්ණවත් චිත්‍ර ඇඳීමට තරුණ තරුණියන් මේ දිනවල කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මාතලේ නගර මැදියේ ඇති පැතිබිම මත මහතලා හටන සිදුවම් කර තිබුණේ මේ ආකාරයටයි. දඹුල්ල නගරයේ දෙපස ඇති පැතිපෙමි මත අලංකාර චිත්‍ර ඇඳ වර්ණවත් කළ තරුණ පිරිසක්. අම්බලංගොඩ ප්‍රදේශයේට ආවේනික පාරම්පරික වෙස්මුණු සහ රූකඩ අම්බලංගොඩ නගරයේ කුලරත්න මාවතේ පාලමසල දෙපස ඇති පැතිබිම මත වර්ණවත්ව සිතුවම් කර තිබුණේ මේ ආකාරයටයි. මේ රත්නපුර ප්‍රදේශයේ ඇති පැතිබිම මත අලංකාර චිත්‍ර ඇඳ වර්ණවත් කළ තවත් තරුණ පිරිසක්. එම කටයුතු නිරීක්ෂණය සඳහා සපරිකම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව මහතාද පැමිණියා. රාත්‍රී ප්‍රතිවිකාශයෙන් දැන් අවධානය ක්‍රීඩා පොතක් වෙත.
දහතුන්වන දකුණු ආසියානු ක්‍රීඩාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලංකාව තෙවන ස්ථානය දක්වා ඔසවා තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. දකුණු ආසියානු ක්‍රීඩාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මළල ක්‍රීඩා කණ්ඩායම වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ඉන්දියාව අභිබවා යාමට සමත් උනේ වසර 28කට පසුවයි. එමෙන්ම දකුණු ආසියානු ක්‍රීඩාවලියේ ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම ලබාගෙන තිබීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 40ක්, රෙදි පදක්කම් 82ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 250ක් හිමි කරගෙන 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩාවලියේ 3 වෙනි ස්ථානය හිමි කරගත්තා. එමෙන්ම මෙවර ක්‍රීඩාවලියේදී රන් පදක්කම් 7ක් හිමි කරගත් මැතිව් අබේසිංහ දකුණු ආසියානු ක්‍රීඩාවලියේ වැඩිම රන් පදක්කම් හිමි කරගත් ක්‍රීඩකයා ලෙස තේරිපත් උනේ 2016 වසරේදී ඔහු විසින්ම තැබූ වාර්තාවක්ද කඩ කරමින්. මහිතන්නේ ලංකාවේ ක්‍රීඩි ක්‍රීඩිකම් ගැන මෙතෙක්කල් යම් කිසි විශ්වාසයක් තිබුණා. ඉන් එහාට අපිට විශ්වාසයක් තියන්න පුළුවන්කම තියෙන අනාගත තරගවලදී ඒ සියලුම පදක්කම් අපට ලැබුණේ විශේෂයෙන්ම අපේ නිලධාරි මණ්ඩලය වගේම ක්‍රීඩි ක්‍රීඩාංගයේ දක්ෂතාවත් එක්ක. එසේ ඉදිරියට බලාපොරොත්තු වෙනවා මීට එහා ගියපු පදක්කම් ප්‍රමාණයක් ක්‍රීඩා තරගවලදී ලබා ගන්න. කෙසේ නමුත් දකුණු ආසියානු ක්‍රීඩාවලියේ අතරතුර ඩෙංගු රෝගයට ගොදුරු වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙකු පමණක් දිවයිනට පැමිණියේ නැහැ. 6 දිනක් මෙන් ලංකාවට පැමිණියා. එක්කෙනෙක් විතරක් අපිට ගේන්න බැරුණා මොකද එයාට මේ ට්‍රාන්ස්පෝර්ට් එකේ තියෙන ප්‍රශ්න කීපයක් නිසා. නමුත් එයාත් කන්ඩිෂන් එක ට්‍රාන්ස්පෝර්ට් එකේදී තියෙන ප්‍රශ්න නිසා මිසක් එයාගේ හෙල්ත් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එකත් අපි එයාගේ දෙමව්පියන්ටත් හැමෝටම කියන්න ඕනකම තියෙනවා. එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රතිවිකාශයේ මිනිමාවට පත් වෙනවා. අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රතිවිකාශයේ. සුබ රාත්‍රියක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.